வெடிபுரம் செஞ்சுரிஸ்ல பாகாத்த பேட்ஸ்மேன் அடியில் மெக்கெனுக்குண்டே கோமாரி மக அதிஷ்டானி தீபி அந்திம சீசன்னுக்கே ஸ்கூல் கரையை வரைந்து அனிவாரியம் பிக் மேட்சக்கே சீயாக்கு நம்மட தாவே ஆண்டு மங்கில்லன்னு கோமாரி மங் அவுட் டச் எம் மேட்சக்கே மாய பசரகில்லாய் பெட்கான்ல வேண்டிக்கிறேன். दिनेश जयगुड़ी मंग सेल्ला क्रिकेट आरंभ करे लाइस जातेंद्र पासले पत्तले अबे क्रिकेट आरंभ करे ये मूली के हेतु अपने मंग क्रिकेट ट्रेड तो आशा है पर मंग ये लाइस एक बुक में ना भाई ये और उदय अंडर 13 ये टूर्नामेंट ट्रेड सेल्ला करना और देखता हूँ बड़ा काशी दुना क्रिकेट आरंभ करे ग्रेड 7 मित्र मंग ग्रेड 7 वाली पास तो मैं इतना मिले दे बोले लंकरांडे राउंड एक बस्से ඒ අවුරුද්දේ මුලින්ම ගුරුවරුකම් කියලා දුන්නේ අසේල චාමරස ඒස යටතේ මම අවුරුද්දක් අන්ඩර් 13 ඉන්ටර්නැෂනල් ටෝර්නමන්ට් එක සෙල්ලම් කරා ඒ සීසන් එකේ මම හොඳට පර්ෆෝම් කරපෙන්ද ලයිසියම් එකෙන් මට සෙන් ජෝසෙෆ් එකට ගෙට් වලට යන්න අවස්ථාවක් ලැබුණා සෙන් ජෝසෙෆ් එකට ගියාට පස්සේ ලයිසියම් එකත් එක බැලුවා එතන තියෙන කන්ඩිෂන්ස් UI ඔක්කොම වලට වාසි ගොඩක් වෙනස් එතන තියෙන කම්පිටිෂන් එකයි ස්ටෑන්ඩඩ්ස් UI ඔක්කොම ගොඩක් හයි ලෙවල් එක තියෙන්නේ ලයිසෙන්ස් එකත් එක්ක බලද්දි මොකද ගවර්න්මන්ට් ස්කූල්ස් වල ඩිපාර්ට්මන්ට් ටෙස් ලොක් වුණා මට ඇත්තටම සෙන් ජෝසෙෆ් එකට ගියාම එහෙම ගෙට් වලට ගියාම නිසා මට එහෙම ලොකු ෆීලින්ග් එකක් තිබුණේ නෑ මියක් අර බයක් එහෙම මොකද මේ මගේ ටීම් එකේ හිටපු ළමයි يعني අනිත් ටීම් එක බලද්දි සෙන් සෙබස්ටියන්ස් එන් ඩෝමස් ඒ වගේ වම මට ටිකක් අර ස්කූල් වයිස් या करे गोड़िया भाई ये मटार इंटरनेशनल टूर्नामेंट चले गाले ये हम बेच इंटरनेशनल में का तो मटार गवर्नमेंट स्कूल लेके हम लोग कुछ ऐसे या हम मर देर उन्ने मर पीएस एक्ट का थी उन्ने सीजन से बस मटार आइडिया उन्ने गवर्नमेंट टूर्नामेंट चला इंटरनेशनल लेके ये तीनों डिफरेंस है क्या अनेक मंगोड़ा दान प्लेयर्स का दमा सिंधियों सबसे के दो बड़े मंगी थी यालू वैसे लेकिन इन दमा ගොඩක් අමාරුක් වුණා ටීම් එකේ කට්ටියත් එක්ක එකතු වෙලා මම මේ ඉඳන් ටෙන්ඩ් ඒගොල්ලෝ ගොඩක් කරාට සපෝට් කරලා බැට් කරද්දි බෝල් කරද්දි ෆීල් කරද්දි සපෝට් එකක් අම්මුණා ඒගොල්ලන් මම අන්ඩර් 13 ලාස්ට් ඉයර් ශ්‍රී ලංකාවේ සෙන්චරි දෙන්න ගියා පස්සේ මම ඒකේ මට හම්බෙච්ච මැත්තුනේ එකක මම සෙන්චරියක් ලබා ගත්තා ඒ වගේ මේ සීසන් එකේ මම ලකුණු 190යි ලබා ගත්තේ ෂාන් 15 සෙකන්ඩ් ඉයර් එකේ මම ලකුණු 500ක් ගන්නවට අවස්ථාව ලැබුණා ඊට පස්සේ අnder 17 ෆස්ට් ඉයර්ගේ ලකුණු 500 ගානේ මැචස් පහකට අnder 17 ලාස්ට් ඉයර්ගේ මම ලකුණු 570ක් ලැබුවා සෙන්චරිස් තුනකුයි ඒකත් එක්ක ඒස අnder 19 සීසන් එක පළවෙනි අවුරුද්දේ මම ගැහුවේ බෝල කෙනෙක් හැටියට බෝලින් ඕල් රවුන්ඩ් ඒ අවුරුද්ද මම ස්පයි ලකුණු 400ගුත් ඊට පස්සේ අවුරුද්දේ ලකුණු 500ගුත් තුන්වෙනි අවුරුද්දේ ලකුණු 970ගුත් අන්තිම අවුරුද්දේ ලකුණු 860ගුත් මම ගන්න සමත් වුණා ඒ අතරින් මම බිග් මැච් තුනක් සෙල්ලම් කළා ඒ බිග් මැච් තුනෙන් මම ලකුණු 270ක් ලබා ගත්තා ඒ බිග් මැච් තුනට 52ගුත් එක සෙන්චරියගුත් එක්ක ඒ සීසන් වල අමතක නොවන සිදුවීම් වශයෙන් වෙන්නේ අnder 17 සීසන් එකේ මම 100ක් තුනක් පිට ගැව්වා සමග අන්තිම බිග් මැච් එකේ මට පුළුවන් වුණා සෙන්චරියක් වාර්තා කරන්න ඒ අතරින් මට අන්තිම බිග් මැච් එකේ මෑන් ඔෆ් ද මැච් උත් ඩිස්පැච් උත් අවෝඩ් එක මට ගන්න අවස්ථාව ලැබුණා මම අවුරුදු තුනක් බිග් මැච් ගහලා තිබ්බට පළවෙනි අවුරුද්ද එකේ මට පුළුවන් වුණේ 50 දෙයක් විතරක් ගන්න 100කට මට කන්වර්ට් කරගන්න බැරි වුණා කොහොම හරි මගේ අදිෂ්ඨානය තිබ්බේ අන්තිම සීසන් එකේ ස්කූල් කරේක ඉවරෙද්දී අනිවාර්යෙන් බිග් මැච් එකේ 100ක් නමට දාගෙන යන්න ගොඩක් සේලත් ඒක තමයි මට කියේ හිටියේ මම හරි මට පුළුවන් වුණා අන්තිම සීසන් එකේ හොඳට කරලා මගේ නම යටින් බිග් මැච් එකේ 100ක් දාගන්න මට ගොඩක් සතුටුයි ඒක ගැන මොකද ඒ වෙලාවේ 100 රැඩි මට වුණා තිබ්බේ කොහොම හරි ටීම් එක දැනකට ගන්න මොකද අපි බැටලා තිබ්බ තත්ත්වයන්ම මට ගොඩක්ම ප්‍රශංසා ලැබුණේ වාගේ අම්මයි තාත්තයි මොකද ඒ දෙන්නා මට ගොඩක් සපෝට් කරා උදව් කරා මට කොයලායේ තිබ්බේ පුළුවන් වාඩ පුළුවන් වාඩ වැඩ දෙයක් නැහැ වා ට්‍රයි කරන්න ට්‍රයි කරලා ෆේල් වුණාට ඒක කමක් නැහැ මොකද
ට්‍රයි කල්ලන්න තියන්නක අඩ 13 ලෙවල්ලගේ මට මේතනටෙන්ඩක් දව් කරේ කොමත් තාමක් දව් කරන්න කසේලස ඒ අතරින් ඇත්තකේ ලයිස මීට පනි පෝචින් ටාක ට ලනිස ඇතුරු නික්කටිය ඉටසේ සින්දෝස එකක මයිස්සල්ලාමගත් අනිල්ස අනිල්ස එකයි වැඩකර වනි පෝජස්ලක් දව කරා කොම් මට මේ තැන් ටෙන්ඩ ගොඩක් රෝඩවන්ස් කර රෝඩවන්සට දව් කරා බෝලසික් කරා ඉටසේ අන්ඩ 17 සීසන් අන්19 සීසනනි පටන් ගත්ත වසේ අසේල පතිරනස රජ විජය සූරියස නිියෝසන් බන්ඩා තිලකස තම ගොඩක් මට උදව් කරේ මේ 19 සීසනට හොඳින් පහොම් කරන්න මගේ මයින් සෙට් එක අදලා මගේ ටෙක්නික් ගොඩක් හැදුවෙන මගේ තියෙන බැටින්ටික ඉම්පරූ කරේ ඒ සල ටික තමා ඒ අතයි ඒත් එක්කම අන්ඩ 19 ගානකොට ප්‍රොවින්සල් ඩිස්ටික් ඒකෝජසල් මට ගොඩක් දව් කරා මගේ බැටින් ඉම්පරූ කරගන්න හොඳ නොක්ස් ගාන්ඩ දිකට ගන්න මේ සීසන් එක හොඳට පහොම් කරා අපි කොහොමරි අවුට්‍රයිස් අටක් ලබා ගත්තා නිරෝෂන් බණ්ඩාරජයගේ ඒසගේ අටතේ අපේ එකම ටාගට්ලා තිබ්බේ බික්මච් එක අදර ඉවර කරන්න මොකද සීසන් එක එච්චර හොඳර අපිට මිනිස් කරගන්න බැරිවෙච්චයින්ද අපි කොහොමරි බික්මච් එකට ගිය පේවරිච් ලබුණාට පීට සයිට් එකත් හොඳයි ඒකින්ද ඒගොල්ල කොහොමරි අප ලක්ුණු විසිගාන්ඩ එක පහක් කලවන්න පුළා වුණා ඒ අතරින් මායි සදේශී තමා ඉක්මච්ච කොමරි අපේ පැතරයි අරෝගත්තේ අපේ අන්තිම අවුරුද්ද එකහින්ද අපේ සයිට් එකටියක් හොඳ නැක්සයිට් ඇත් තිබ්බේ අපේ කොමරි මේ සීසන්යෙන් පස්සේ එලියට යන පේස් හත් දෙනෙක් කිටියා අපි හිතුව තරම් හරියට මේ සීසන් එක හොඳට ඉවරගන්න වෙනවා මෙච්චර හොඳ සයිට් ඇත් තිබිලා අපි මම ස්කූල් සීසන් එක වුණාට පස්සේ මම ඊට කලින් අවුරුද්ද යන 20 සීසන් එකක් ගාව NCC එකට ඒ සීසන් එකේ මට මැචස් ගන්නම් මුන්නේ ස්කූල් මැචස් එක ක්ලෑෂ් වෙච්චින්ද ඒක මිස් වුණා ඊට පස්සේ මම ස්කූල් සීසන් එක ඉවරලා අන්තිම සීසන් එකේ බිග් මැච් එකෙන් පස්සේ මට ගොඩක් කතා කරා ක්ලබ් වලින් ඇමිල් යූනියන් ක්ලබ්යෙන් කතා කරා ඊට පස්සේ NCC එකනොත් මම කලින් අවුරුද්ද සෙල්ලම් කරවින්ද ඒකනොත් මට කිව්වා එන්න කියලා 20 සීසන් එක ගන්නද මම ඊට පස්සේ ඇමිල් යූනියන් එකේ ප්‍රැක්ටිස් ගියා මොකද ඒ සීසන් එකේ මට ප්‍රීමියර්ස් හරියට ගහන්න බැරි වෙච්ච හින්දා මම ප්‍රැක්ටිස් වලට ගියා ඊට පස්සේ අන්ට්‍රෙන්ටි සීසන් එකේ පටන් ගත්තාම මම NCC ක්ලබ් වලයි මම ස්ටුඩන්ට් ආවේ ඒ අන්ට්‍රෙන්ටි සීසන් එක ගන්නට ඒ අන්ට්‍රෙන්ටි සීසන් එකේ මම පළවෙනි මැච් දෙකේ ලකුණු 78 කුත් ලකුණු 56 කුත් ලබා ගත්තා ඒ සීසන් එක අපි එච්චරට අපිට හරියට කරගන්න බැරි වෙච්ච හින්දා අපි ෆස්ට් රවුන්ඩ් මේ දවස්වල මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක කොහොමද ප්‍රැක්ටිසස් වෙන්නේ කියලා තමා මට ඒක ගොඩක් දව කරන්න මගේ තාත්තා බෝල විසිට් කරලා ඔක්කොම කරලා ඉදිරියට තමයි ප්‍රැක්ටිස් කරන්න මේ දවස්වල මගේ ෆියුචර් ප්ලෑන්ස් බැලුවොත් එහෙම කියන්නේ කොහොමරි ක්ලබ් සීසන් එක හොඳට පර්ෆෝම් කරලා කොහොමරි ශ්‍රී ලංකා රිප්‍රසන්ට් කරන්න කොහොමරි මහන්සියලා මේ තියෙන තත්ත්වය අනුව ආයි ටූර්නමන්ට්ස් එකකම් ගෙදටලා ප්‍රැක්ටිස් කරන්න තමයි බලන්න සංගක්කාර වැඩිපුරම සෙන්චරිස් ලබාගත්ත බැට්ස්මන් හැටියට ඉගිනීමෙන් ඉස්සරහට ගිහිල්ලා එතනින් හොන් තැනකට යන්න තමයි මෙක්කෙනෙකුත් නැහැ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වෙන්ඩිස්ලට තාම නම් ක්ලබ් එකේම සෙට්ලා නැහැ සංචයක් ගන්න රයිට් ගයිස් වැඩිපුර ෆෝන් එකේ ඉන්න එක ස්ටාර් ජම්ප්ස් මං ගිල්ලන්නේ කොහමරි මං අවුට් වෙච්ච එම්එච් එක මම පස්සර ගිහිල්ලා ආයි බැට් ගන්න ලැබෙන්න කියලා ඉස්කෝලේ සස්පෙන්ඩ් වෙනවා සති දෙකකට සිංහල සම්පත්ස බිග් මැච් අන්තිම බිග් මැච් එක රවින් නිමේෂ් සෙරන් ෆොන්සේකා DJ කියනවා නැත්තම් ජය කියනවා ටෙස්ට් ජොයනුයි මයි තමා ලක්ෂාන් අවුට් දෙන එක චාලින්ද අන්ඩ 17 රෝයල් එක ගහපු ක්වාර්ට ෆයිනල් එකේ ඉගත්තරා ගියා මං ඉස්සෙල්ලාම ස්තුතිය කියන්න මගේ අම්මලා යාත්‍රායි මොකද ඒ දෙන තමයි ගොඩක් මගේ පස්සේ තමට දෙවියන් සපෝට් කරලා මේ ඉන්ටර්නෙට් එක ලැබුණේ ඒත් එක්ක මට ඉස්සෙල්ලාම ක්‍රිකට් ගුරු හරවනම් කියලා දුන්න කසේල චාම්බර් සර් ලලිත් සර් ලයිසෙම් ජාතින්දර පාසල හිටපන් ඊළම කෝචස්ලට ස්තුති ඒත් එක්ක මාව සෙන් ජෝසෙෆ් එකට ගත්ත අනිල් සර් ඇතුළු අනිත් හිටපු කෝචස්ල සෑම දෙනෙත් එක්කම අසේල වතිරණ සර් රොජ විජේ සූරිය සර් නිරෝෂන් බණ්ඩාරජිත්තක සර් සහ ඒත් එක්කම දරන්ත් සර් යාසිරි සර් අනිත් තම සීරෝ සර්ගෙනෙක් ඇතුළුව මට උදව් කරපු ඩිස්ට්‍රික් කෝචස් ලයි ප්‍රොවින්සිල් කෝචස් ලයි ඉමින්ද සර්
ගාමිණී සර් ඇතුළු මට වචනයෙන් හරි උදව් කරපු සෑම කෝච් කෙනෙක්ටම සහ මට වචනයෙන් හරි උදව් කරපු අනිත් සියලුම දෙනාටම මට නම් කියන නම් වශයෙන් කියා ගන්න බැරි හැම එකකටම මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා මේ අවස්ථාවේ.